අන්නේ ඇයිට මේ මං කියන කතාව අදාළ වෙන්නේ. අපි බලමු යාළුකමකට විවාහයට හවුල් ව්‍යාපාරයකට තමන්ට ලං කරගන්න වැඩිම සුදුසු අය කවුද කියලා. දෙකට ඉතාම හොඳින් ගැලපෙන අංක දෙක. අංක 1යි 7යි. පීඩාවටපත් වෙන්නේ 3 9 8 යි ඉස්සරහ. දැන් අපි තව පොඩ්ඩකින් කතා කරනවා අංක 3 ගැන කතා කරනකොට මහා වෛරී අංක. මෙතන මහා වෛරයක් නැහැ. මේක මෙහෙමම වෙනවා කියන එකක් නෙමෙයි. අවබෝධයෙන් මේවා දුරු කරන්න පුළුවන්. එතකොට උපන් දිනේ බලන්න ඕන, දෛව අංකයේ බලන්න ඕන, 9 වටිනාකම් බලන්න ඕන, 9 මුල් අකුර බලන්න ඕන. ඒ හතරෙන්ම දැන් අපි මේ වැඩසටහන් තුනේම පළවෙනි එක ගැන විතරයි තාම කතා කර කර ඉන්නේ. අංක 3 කියනකොට ඒක මට හොඳටම ගලප ගන්න පුළුවන් මමත් අංක 3 නිසා. මම දැන් කියන්නේ යන්නේ 3ට හොඳටම ගැලපෙන දෙන්න. අවුලක යාළුවෝ දෙන්නෙක් විදිහට. කවුල් ව්‍යාපාරයකට හරියටම හරියනවාමයි. 3 බුද්ධියද 6 කාමයේද 9 ජවයේද නිරූපණය කරනවා. හැබැයි මේක දුෂ්ටයෙක් අතර මේ ශිල්පපත් නොවිය යුතුයි. ඕනම ශිල්පයක් දුෂ්ටයෙක් අතර පත් නොවිය යුතුයි. ඒකට එහෙම වුණොත් එන්නේ අවඩක්. 3ත් එක්ක යා නොහැකි අංක දෙකක් තියෙනවා. අංක 4න් බිහි වෙලා තියෙනවා ත්‍රස්තවාදී කල්ලි වල නායකයෝ. මේ 4ට එකතු වෙන පෞල් ජීවිතය බාධා සහිත ජීවිතයක්. ආ එකම එක කාරණයක් තියෙනවා. හරි වැදගත්. තව පොඩෙන් අමතක වෙනවා. ආයුෂ බොහෝ වේවා. අපි අදත් ඔබ පුනපුනා බලාගෙන සිටපු බොහොම උණුසුම් විදියට මේ දවස්වල විශ්වකර්ම YouTube නාලිකාව තුල වැඩිපුරම කතාබහට ලක් වුණ වැඩසටහන අරගෙන එනවා. මං හිතන්නේ කතාබහ දිගට අරගෙන යන්න නැතුව අපි කෙලිම මාතෘකාවට આવත් හොඳයි. කාලය රන්හා සමානයි කියලා කතාවක් තියෙනවානේ. අපිත් එක්ක අදත් ඉන්නවා චතුර උමගිලි මහත්මයා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. චතුර මහත්මයා මං හිතන්නේ මේ පෞගේ වැඩසටහන් ටික ගත්තට පස්සේ දැන් කවදද ඊළඟ මේ අංක ටික ගැන කතා කරන්න කියන තැනමයි ඉන්නේ. මේ අපි වෙන වෙන කතාබහ වලට යනවාට වඩා මට හිතුණා මේ මේ තරම් උණුසුමින් බලාගෙන හින්දා අපි අංක දෙකෙන් වැඩේ පටන් ගත්තා නම් හොඳයි කියලා. එහෙම සුදුසුයි නේද ඔබතුමා මොකද හිතන්නේ? ඔව් එහෙම සුදුසුයි. විශ්වකර්ම නාලිකාවටත් සවිත් මහත්මයා සංජීව මහත්මයා තුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මිත්‍යාවක් නොවන අර අපි පළවෙනි දවසෙත් කිව්වා වගේ සත්‍යයට ළඟ පරම සත්‍ය නොවන නමුත් ඕන කෙනෙක්ට පරීක්ෂණාත්මකව සත්‍ය සත්‍යාවේ ගවේෂණය කරන්න පුළුවන් විෂයක් වෙන අංක විද්‍යාව ගැන අපි මේ කතා බහ යන්නේ අද තුන්වෙනි වැඩසටහන. ගිය සතියේ වැඩසටහනට ප්‍රතිචාර ගොඩක් හොඳයි. ගොඩක්ම අය කිව්වා තම තමන්ගේ අංක වල ඉපදිච්ච අනිත් අංක වල ඉපදිච්ච අයටත් ඒගොල්ලන්ට ගැලපෙන අය විවාහයට සුදුසු අය මිතුරු දහමකට සුදුසු අය ඒ ගැන හෙවිල්ලෙන් ඉන්නේ. ඒක ඉක්මනට කියන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙනම් අපි ගිය සතියේ අංක 1 ගැන කතා කරා. අද අපි අංක 2න් ඉපදිච්ච අය ගැන කතා කරනවා. අංක 2න් ඉපදිච්ච අය කියලා අදහස් වෙන්නේ යම් මාසෙක දෙවනිදා 11 වෙනිදා 20 වෙනිදා 29 වෙනිදා ඉපදිච්ච අය. අන්න එයාට මේ මං කියන කතාව අදාළ වෙන්නේ. අපි බලමු යම් කිසි මාසෙක 2 11 20 20 29 ඉපදිච්ච අයට යාළුකමකට විවාහයට හවුල් ව්‍යාපාරයකට Tamanට ලං කරගන්න වැඩිම සුදුසු අය කවුද කියලා. එහෙම බැලුවාම 2ට 2 අර 1ට 1 ගැලපුණා වගේ 2ට 2 මුලින්ම ගැලපීමක් තියෙනවා. ඉතා හොඳ ගැලපීමක්. හොඳටම ගැලපෙන. 2 කියන්නේ අපි අර මුල් දවසේ කතා කරා වගේ පළවෙනි වැඩසටහනේ කතා කරා වගේ බොහොම සෞම්‍ය කලාකාමී සංවේදී මිනිසෙක්නේ. 2කින් ඉපදිච්ච කෙනා. එතකොට එයාට ඒ වගේම කෙනෙක් ගැලපෙනවා. දැන් බුදුදහමේ කියනවානේ දෙවියෙක් දෙවඟනක් එක්ක වාසය කිරීම මනුස්සයෙක් මනුස්සයෙක් එක්ක වාසය කිරීම යක්ෂයෙක් යක්ෂණියක් එක්ක වාසය කිරීම ඔක මාරු වෙලා යක්ෂයෙකුයි දෙවගණකුයි ඒ වගේ යකින්නකුයි ඔව් දේවතා දෙවියෙකුයි මේ වගේ දැන් මේ වගේ බලනකොට බොහොම මානුෂීය ගතිගුණ තියෙන අංක දෙකට තවත් එවැනිම වූ මනුස්සයෙක් හොඳටම ගැලපෙනවා විවාහයකට යාළුවකමකට හවුල් මේ හවුල් ව්‍යාපාරයකට ඕන දෙයකට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දෙන්නම දෙක වීමේ පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා දැන් අපි එදා කිව්වා මතක ඇති 1 1 වුණාමත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 1 1 ගැලපෙනවා ගැලපුණාට දෙන්නම ප්‍රතාපවත් පෞරුෂවත් අයෙහි ඉඳා යම් මත අර්ගලයක් ඇති වෙන්න පුළුවන් කියලා එදා කිව්වා දැන් 2 2 වුණාම වෙන ප්‍රශ්නේ දෙන්නම සංවේදී දැන් ප්‍රශ්නයක් ආවම කවුද තීරණ ගන්න ආ එතන ගැටලුවක් එනවා ඕ දැන් දෙන්නම අතිරණ මොහොතක හිටියොත් තීරණයකට එන්න බැරුව නිශ්චිත තීරණයකට එන්න බැරුව ඒතර මෙන්න මේ කියන සංවේදීතාවය නිසා නායකත්වයේ ගන්න කවුද කොහොමද මේ තීරණي ගන්නෙ කොහොමද ඉස්සරහට යන්නේ ඔන්න ඔය ප්‍රශ්නේට මුහුණ දීමට යටත්ව 2 2 ඉතාලම හොඳට ගැලපෙනවා දැන් මේ ඉන්න ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මේක ඇත්තද කියලා ඔබගේ පුද්ගලික ජීවිතය
ටිකක් ආපස්සට ගිහිල්ලා බැලුවනම් ඔබ මුණ දුන්න තත්ත්වයන් සහ මේ වෙනකොට ජීවිතේ කොහොමද ගලාගෙන යන්නේ කියන එක ඇතුලේ මේ විසඳුම් ටික තියෙනවා නේද මේ කියන්නේ අපි කියන කාරණාව ඇත්තද නැත්තද කියලා ඔබටම ඔප්පු කරගන්න පුළුවන් පුළුවන් ඔව් අපි හැම වෙලාවෙම කියන්නේ මේක 180% ක සත්‍යතාවයක් තියෙන්නේ ඒතොර 180% ක සත්‍යතාවයක් තියෙන්නේ අපිට ඒ නොගැලපෙන තැම්පව ගලප ගන්න පුළුවන් ඒකට ක්‍රමවේද තියෙනවා ඒක අපි සියුම්ව මාත් එක්ක කතා කරලා උනත් ගන්න පුළුවන් ඒ ක්‍රමවේද මොනවාද කියන එක උපක්‍රම තියෙනවා මේ නොගැලපෙන දේවල් ගලප ගන්න උනත් ඉතින් දෙකට ඊළඟට ගත්තාම දෙකට ඉතාම හොඳින් ගැලපෙන අංක දෙක අංක 1.7යි 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 හොඳටම ගැලපෙනවා ගිය සතියෙත් අපි කිව්වා 1ට 2 හොඳටම ගැලපෙනවා කියලා ඒතකොට 2ට හොඳටම ගැලපෙනවා 1 පෞල් ජීවිතයකට 1යි 2යි එකතු වීම පුදුමාකාර වටිනාකමක් තියෙනවා එතකොට එක්කෙනෙක් දැඩි තීරණ ගන්න පෞරුෂයෙන් යුතු චරිතයක් වෙලා අනිත් කෙනා සාමකාමී සෞම්‍ය කෙනෙක් වීම තුළ නිවැරදි පැවැත්මක් සහිත ජීවිතයක් ගොඩනැගෙනවා ඊළඟට 2.7 2.7 නැවතත් ඉතාලම ගැලපෙනවා 2.7යි අර අපි කලින් කිව්වා වගේ 1.4 අංක විද්‍යාව 1ට කියවෙනවා කියලා ගිය සති කිව්වා හරි 1.4 එක පැහැදිලිම එක මේ මිත්‍ර පොකුරක් ඒ වගේම තමයි 2.7 2.7යි ඉතාම හොඳින් ගැලපෙනවා දෙකේ අයට හතේ සංවේදී මිනිස්සෙක් හතේ කෙනා සංවේදී විතරක් නෙමෙයි බුද්ධිමත් සහ දාර්ශනිකයි එතකොට දෙකේ කෙනයි හතේ කෙනයි එකතු වුණාම කුටුම්බේ ශක්තිමත් මිතුදහම ශක්තිමත් කවදාවත් ගොඩක් වෙලාවට අමනාප වෙනවා අඩුයි දෙකේ හතේ අය ඒ හොඳ පැවැත්මක් තියෙනවා ඊළඟට දෙකත් එක්ක මධ්‍යස්ත ගනුදෙනුක නිරත වෙනවා 5.4යි 5 සහ 4 5 4 දෙකත් එක්ක සාමාන්‍ය මධ්‍යස්ත ගනුදෙනුක නිරත වෙන්න පුළුවන් වරදක් නැහැ 2.5ත් ගැලපෙනවා අර දෙකත් එක්ක ඉතාම හොඳින් ගැලපීම තියෙන්නේ 1.7යි 5.4යි සාමාන්‍ය මට්ටමේ ගැලපීමක් තියෙනවා ඒ කියන්නේ ගැලපෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ එතකොට දැන් දෙකේ කෙනෙක්ව 6 කියන අංකෙත් 6 කියන්නේ හොඳ ලෞකික ලැබීම් සහිත ප්‍රිය ලස්සන ප්‍රියමනාප වේගෙන් ලෞකික ජීවිත ඉස්සරහට ගෙනියන කෙනෙක්. ඒතොර දෙකේ කෙනාට 6 කෙනත් සාමාන්‍යයෙන් ගැලපෙනවා. සාමාන්‍යයෙන් ගැලපෙනවා. දෙකේ කෙනෙක් පීඩාවටපත් වෙන්නේ 3 9 8 යි ඉස්සරහ. ඒ කියන්නේ ගැලපෙන්නෙම නැති තරම් මෙතන. වෛර මහ වෛරි නෑ. දැන් අපි තව පොඩ්ඩකින් කතා කරනවා අංක 3 ගැන කතා කරනකොට මහ වෛරි අංක. මෙතන මහ වෛරයක් නෑ. දෙකට කවුරුවත් මහවෛරයක් නැහැ. නම් මහවෛරයක් නැති වුණාට දෙක එක කුටුම්බයක හිටියොත් අනිත් පාර්ශවයේ 3 හෝ 9 හෝ 8 වෙලා දෙක පීඩාවට ලක් වෙනවා සාමාන්‍යයෙන්. මේ පීඩාව දරාගෙන තමයි මේ පෞල් ජීවිතය තුළ ඉන්න වෙන්නේ. මේක මෙහෙමම වෙනවා කියන එකක් නෙමෙයි. අවබෝධයෙන් මේවා දුරු කරන්න පුළුවන්. අවබෝධයෙන් මේ සියලුම දේවල් වලට විසඳුම් ගන්න පුළුවන්. මං හිතන්නේ අපි ඉදිරියේදී ඒ ගැන කතා කරනවා කොහොමද මේ මේ යම් කිසි විදියකට මේ නොගැලපෙන අංකයක් ගැන කිව්වොත් සමහර විට අපි දැකලා තියෙනවා චතුරු මහත්මයා ගොඩක් වෙලාවට මේ විවිධ විෂයන් එක්ක ජ්‍යොතිර්වේදයේ වේවා එවැනි තැන්වලදී ගොඩක් වෙලාවට අපි ඍණාත්මක ආකල්ප හදාගෙන නිකන් අපි ජීවිතේ කඩා වට ගන්න වෙලාවල් තියෙනවා ගොඩක් වෙලාවට එහෙම තැනකට ඔබ යා යුතු වෙන්නේ නැහැ මේකේ යම් කිසි විදියක දෝෂයක් තියෙනවා මොනවා හරි තියෙනවා එතනින් ගැලවෙන ක්‍රමය ගැනත් අපි කතා කරනවා ඉදිරියේදී නේද අනිවාර්යයෙන්ම මොකද පැහැදිලිවම බුදුදහම කිසිසේත්ම දැන් අපි කතා කරනවා බුදුදහම ගැන ටිකක් අනිකුත් දහමක් වුණත් ඔය හැමදේම අපේක්ෂා කරන්නේ පවත්නා තත්වයෙන් ඉහළට යාමක්. කවදාවත් ආපස්සට යාම නෙමෙයි. ප්‍රගතිගාමි මිසක් ප්‍රතිගාමි නෙවෙයි. එතකොට දැන් මේ කොයි දේ වුණත් තමන්ට පුළුවන් නම් තමන් අදහන ආගම ධර්මයේ අනුව ඒ ආධ්‍යාත්මයට යොමු වෙන්න හොඳ ගතිගුණ වර්ධනය කරගන්න මේ සියලු දෝෂ භංග වෙනවා. මේ මොනම ශාස්ත්‍රයක්වත් ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. ගන්න බෑ. ඒක අනිවාර්යයි. එතකොට දැන් මෙතෙන්දී දැන් තව කියන්න ඕන දෙයක් තියෙනවා මේත් එක්කම දැන් පහුගිය ඔය මට කතා කරන අය මං හිතන්නේ දැන් මේ අහන අයත් ගොඩක් අය මට SMS පණිවිඩය වෙලා ඇති කෝල් ගන්න උත්සාහ කරලා එක බැරි වෙලත් ඇති ඒක ගැන මං කනගාටුව ප්‍රකාශ කරනවා මොකද දවසකට සීමිත ප්‍රමාණයක් තමයි එමතුන් ගන්න පුළුවන් අනිත් එක ගත්තයින් පස්සෙත් දැන් විනාඩි දෙකෙන් වගේ යම් කිසි කෙනෙක් ගැන සම්පූර්ණයෙන් කියන්න බෑ ඒ ඇහුවට සම්පූර්ණයෙන්ම කියන්න බෑ දැන් බොරුවක් කියන්නත් බෑනේ කියන දේ හරි දෙයක් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කොච්චර විතර කාලයක් ගත වෙනවද කෙනෙක්ගේ මේ 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 සියලු කාරණා ටික බලනවා නම් ගලපලා බලන්න කොච්චර විතර කාලයක් ගත වෙනවද? එතකොට
උපන්දිනේ බලන්න ඕන දෛවංකයේ බලන්න ඕන නමේ වටිනාකම් බලන්න ඕන නමේ මුල් අකුර බලන්න ඕන ඔය අපි කියපු නිර්ණායක හතර බලන්න ඕන ඒ හතරෙන්ම දැන් අපි මේ වැඩසටහන් තුනේම පළවෙනි එක ගැන විතරයි තාම කතා කර කර ඉන්නේ හොඳට මේ හතරම බලලා කෙනෙක්ට සුදුසු උපදේශයක් දෙන්න ඇත්තටම විනාඩි 30ක් 45ක්වත් අඩුම ගානේ ගත වෙනවා ඒතකොට නමුත් කෙටියෙන් අහන ප්‍රශ්නයකට මම කෙටියෙන් උත්තර දෙනවා දීර්ඝ වහනේවට උත්තර දී ගන්න අමාරුයි මේ කෙටි කාලෙක අනිත් එක තව තියෙනවා දැන් ගිය සතියේ කෙනෙක් කතා කරලා ඇහුවා එයාගේ ගෑනු ළමයාගේ නම දීලා ඇහුවා අපි දෙන්න ගැලපෙනවද විවාහයකට මං කිව්වා පුතා ඔක මේ පුතා කියලා කිව්වේ මට වඩා අවුරුදු 20ක් විතර බාල කෙනෙක් ඇහුවේ 97 8 ඉපදිච්ච මං කිව්වා පුතා ඔකට ඔහොම උත්තරයක් කියන්න බෑ ටිකක් විස්තරාත්මකව බලන්න ඕන අපි ඉවසීමෙන් ඉන්න මට දවස් කීපයක් දෙන්න කියලා ඒක කිව්වා නෑ නෑ සර් මම අපිට බලා ගන්න ඕනේ මේ ගැලපෙනවද නැද්ද කියන්න සර් ඉතින් එහෙම කියන්න බෑ හරි කලබලකාරී ගතියකින් තමයි සමහර අය මේ වැඩසටහන බලන් ඉන්නෙත් සමහර අය ඒ වගේ දැන් හෙට දාන්න බැරිද මේ වැඩසටහන වගේ තැනකටත් එනවා සහ මේ ඒ දේවල් ගත්තට පස්සේ තමන්ගේ මේ ටිකක් ගැඹුරින් මේවා විග්‍රහ කරගන්නට ඕනේ මං හිතන්නේ එහෙම තැනකට නොයා හොඳද නරකද අපි දෙන්න ගැලපෙනවද කොහොම පටු තැනකට එන්න එපා මේක ඇතුළේ ඊට වැඩිය ටිකක් එහාට යන්න පුළුවන් නිසා අපි ටිකක් මේ අවධානය මේක බලාගෙන ඉමු නේද ඉවසීමෙන් ඉන්න කියන කාරණේ මතක් කරනවා ඒක ඉතාම වැදගත් මොකද දැන් කෙලින්ම ගැලපෙනවද නැද්ද කියලා ඇහුවම ඔව් හෝ නැහැ කියන එක පුදුම අසාධාරණයි දැන් ඒ කියන්නේ යා බලාපොරොත්තු වෙන්නේ එක්කෝ 100% 100%ක් එක්කෝ 0 ඒක අපිට කියන්න බෑ ගැලපෙනවා හෝ නැමයි කියලා එහෙම එන්න බෑ එහෙම එහෙම BC හෝ බිඳුව තැනකට ඉන්නේ නැහැ ඒක එන්නේ දැන් විග්‍රහ කරලා බැලුවාම මෙන්න මේ වයින් ගැලපෙනවා මේ වයින් ගැලපෙන්නේ නැහැ ඒ නිසා මෙන්න මේ නොගැලපෙන තැන ටික ගලප ගන්න මෙන්න මේ දේවල් ටික කරන්න එහෙම උපදේශයක් නේ දෙන්න වෙන්නේ එහෙම නැතුව මේ ලෝකේ කිසිම මිනිසෙක් 100%ක් ගැලපෙන්නේවත් 100ට බිඳුව මට මේ නොගැලපෙන්නේවත් නැහැ ඉතින් මේක තේරුම් අරන් අපි හිමීට මේ මම දැන් මෙහෙම ඉල්ලීමකුත් කරනවා. අර මං කලින් වැඩසටහනේ ඉල්ලුවා නමයි උපන්දිනේ SMS කරන්න මං එන පිළිවෙලට දවසකට කීපයක් ගන්නවා කියලා. දැන් ඒ ඒ ඒකත් එක්කම මම මෙතනින් එහාට මට පණිවිඩ වෙන අයට ඉල්ලීමක් කරනවා. නමයි උපන්දිනේට අමතරව තමන් මොන කාරණයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා කෙටියෙන් වාක්‍යකින් හෝ දෙකකින් එවුවාම මට ඒව බලාගෙන යනකොට ප්‍රමුඛතාවය දෙන්න ඕන කාරණා පෙළගස්ස ගන්න පුළුවන්. එතකොට ඒවට මට ඉක්මනට කතා කරන්න පුළුවන්. මොකද දෙවෙන ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නෝ. දෙවෙන ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නෝ. දැන් සමහර අය ඉන්නවා ඒ දෙවෙන ප්‍රශ්නයක් නෙමෙයි නිකන් කතා කරන්නේ. එක මහත්මයෙක් කතා කළා මගෙන් ඇහුවා මොකද්ද මේ අංක විද්‍යාව කියන්නේ මොකද්ද මේ ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් එකක් දාලා තියෙනවා. මේ මට ඒක පැහැදිලි කරන්න කියලා. ඔබතුමා කියන්නේ මේ යම්කිසි චෝදනාත්මක ස්වරූපයෙන් මේ එවලා තිබුණ ඒ කියන්නේ අපේ වැඩසටහන ප්‍රතිචාර දක්වනවා විවිධාකාරයෙන් පෙරලා මටත් කතා කරනවා බොහෝ දෙනෙක් මං හිතන්නේ 80ක් 90ක් හොඳ තමයි කියලා අනිවාර්යෙන් ඔය අතර කීප දෙනෙක් මේක සමහරලාට තව යෝජනාවක් ඔබට කරනවා මේ වැඩසටහන මොකක්ද කියන එක බලන්නේ නැතුව සමහර වෙලාවට මේක දකින්නකොටම මේ මාතෘකාව දකින්නකොටම මෙන්න මේකයි කියලා තීරණයකට ඇවිල්ලා අපිට ප්‍රතිචාර දක්වන පිරිසකුත් ඉන්නවා ඒක ඇතුලේ අපි දන්නවා මේ වෙනකොට අපි මේ දේවල් අධ්‍යයනය කරමින් ඉන්නවා සහ සමහර පිරිසක් මේකේ හරය මොකක්ද කියලා දැකලා මේ වැඩසටහන අවබෝධ කරගෙන මේක ඇතුලේ තියෙන මොකක්ද කියලා බොහෝ දෙනෙක් හොඳ ප්‍රතිචාර තමයි අපිට එවලා තිබුණේ. ඔව් 95%ක්ම බොහොම පැහැදිලි හොඳ ප්‍රතිචාර. අපිට විදේශ රටවලින් කතා කරා වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, මහාචාර්යවරු පවා ඒ සියලු දෙනාගෙන් තිබුණ ඉතා හොඳ ප්‍රතිචාර. ඔබතුමාට මට අපි හැමෝටම මේ වැඩසටහනට. ඒ අතර යම් යම් දැන් විවේචනවලක් ගන්න දෙයක් තියෙනවනේ. හොඳ දෙයක් තිබ්බොත් අපි ගන්නවා. නමුත් දැන් අර මංකට කලින් කතා කරපු මහත්තයා මගෙන් ඇහුවා මොකද්ද මේ අංක විද්‍යාව කියන්නේ මට පැහැදිලි කරන්න කියලා. මං කිව්වා දැන් ඔබතුමා කවුද කියලා. මාධ්‍යවේදියෙක් කිව්වා. මං කිව්වා ඔබතුමා මගේ වැඩසටහන් දෙක බැලුවද? බැලුවේ නෑ කිව්වා නිකන් විශ්වකර්මවල දාලා තියෙන හෙඩින් එක දැක්කා කිව්වා. මං කිව්වා කරුණාකරලා මහත්මයා වැඩසටහන බලලා අපි කතා කරමු. දැන් එහෙම නැතුව කතා කරන්න ගියොත් කතා කරන හැම කෙනාටම මට වැඩසටහන පැහැදිලි කරන්න බෑනේ. එතකොට ඒක අනිත් අර උදව්වක් කෙනෙක්ට කරන් තියෙන කාලයත් ගැනීමක් වෙනවා. ඒ හින්දා එහෙම නැතුව අපි හැම කෙනාටම අවස්ථාවක් එක්ක ඉස්සරහට යන් කියලාත් යෝජනා කරනවා. අපි කතා කරේ අංක දෙක ගැන. අංක දෙක ගැන කතා කරා. ඔබ නොවිසිල්ලෙන් ඇති අංක තුනේ ඒක අපි මොකද ඊළඟට කියන්න කියන කාරණය මම ටිකක් අඩුවෙන් කතා කරනවා. ඔබතුමාට අවසරයි ඔන්න අංක තුන ගැන අපි කතා කරමු. අංක තුන. යම් කිසි මාසයක 3 වෙනිදා, 12 වෙනිදා, 21 වෙනිදා, 30 වෙනිදා ඉපදිච්ච අය. මේ වැඩසටහන හංග ඇටි. හොඳට බලන්න. ඔබට ඊටාම හොඳට ගැලපෙනවා තවත් තුනේ කෙනෙක්. තවත් තුනේ කෙනෙක් හොඳටම ගැලපෙනවා. එතකොට දෙන්නම බුද්ධිමත්, දෙන්නම නීතිගරුකයි, දෙන්නම බහුශ්‍රුතයි, දෙන්නම පණ්ඩිතයි. පණ්ඩිතයි. ඔන්න අර අපි කියපු එකම අංක දෙක හරියට ගැලපෙනවා. ගැලපුණාට හැම වෙලාවෙම ඔබතුමා දැන් නිරීක්ෂණය කරනවා ඇති අපි මේ දක්වා කියපු අය එකම අංක දෙක ගැලපෙනව උනාට මොන හරි ප්‍රශ්නකුත් තියෙනවා. ඔව් දැන් අංක තුන කියනකොට ඒක මට හොඳටම ගලප ගන්න පුළුවන් මමත් අංක තුන නිසා. අපි ඒක ගැන කතා කරමු. එතකොට අංක තුන තුන දෙන්නෙක් ඒ විවාහ සංස්ථාව හොඳට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර දෙන්නගෙම තියෙන
දෙවෙනි වෙන්න කැමති නැති ගතිය දෙන්නගෙම තියෙන දැඩි භාවයක් හින්දා යම් යම් මත ගැටුම් වලට ඉඩක් තියෙනවා හැබැයි මේක අහන සියලු දෙනා දැන් තුනේ තුනේ අය පවුල් වෙලා ඉන්නවනම් එහෙම ඉන්නවනම් එකට එයාට තේරුම් ගන්න පුළුවන් මේක තේරුම් අරන් තරමක් නම් මිසීලි වෙන්න පුළුවන් එතකොට අර ප්‍රශ්නේ නැහැ මොකද තුනයි තුනයි විශ්ව ශක්තියෙන් හොඳට ගැලපෙනවා එතකොට අපි බලමු තුනට හොඳටම ගැලපෙන මම දැන් කියන්නේ යන්නේ තුනට හොඳටම ගැලපෙන දෙන්න තුනයි නවයයි එකතු වුණොත් පවුලක යාළුවෝ දෙන්නෙක් විදිහට කවුළු ව්‍යාපාරයකට හරියටම හරියනවාමයි 95% විශ්වාසයි බොරුනම් බලන්න තුනේ කෙනෙකුයි නවයේ කෙනෙකුයි එකතු වුණොත් මේකේ තියෙනවා යම් කිසි මේ සයිද්ධාන්තයක් ගැබ් වෙලා ඇයි එහෙම වෙන්නේ කියලා ඒ වගේම 3යි 6යි 3යි 6යි හොඳටම ගැලපෙන තුනේ කෙනෙකුයි 6 කෙනෙකුයි එකතු වුණා කියන්නේ ඒක හොඳටම ගැලපෙනවා එහෙම වුණාම ලෞකික ජීවිතේ සාර්ථකත්වයේ පියවරෙන් පියවර උදා වෙනවා උදා වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා මොකද මේ අංක විද්‍යාවේ 3 6 9 කියන්නේ එකම පොකුරක් 3 6 9 කියන්නේ එකම පොකුරක් 3 6 9 හොඳ යාළුවෝ කවදද 6 පොඩි වෙනසක් තියෙනවා 3 9 නම් හොඳටම යාළුවෝයි 3 6 9 එක පොකුරක් ඒ තුන් දෙනා නියෝජනය කරන්නේ පිළිවෙලින් 3 6 9 නියෝජනය කරන්නේ පිළිවෙලින් බුද්ධිය කාමය ජවය 3 6 මම අයි කියනවා 3 6 9 නියෝජනය කරන්නේ පිළිවෙලින් බුද්ධිය කාමය ජවය තුන බුද්ධියද හය කාමයේද නමය ජවයේද නිරූපණය කරනවා එතකොට ඒ නිසා බුද්ධිය කාමයේ ජවය කියන්නේ ලෞකික ජීවිතයකට ලෞකික මිනිසාට අත්‍යවශ්‍ය කාරණා තුනක් එතකොට ලෞකික මිනිසාට අත්‍යවශ්‍ය කාරණා තුනකින් දෙකක් එකතු වීම කියන්නේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ සටහන් කරනවා එතන පැහැදිලි එතන පැහැදිලි දැන් මේත් එක්කම මට ගොඩක් අය ඉල්ලීමක් කරා පිටරටවල අය පව කතා කරා මේ මේක ගැන ඉගෙන ගන්න ආසයි කියලා දැන්ටමත් යම් ප්‍රමාණයෙන් ගවේෂණය කරපු අය ඉන්නවා ඒගොල්ලන්ටත් කිසිම දැනුමක් නැති අයත් මේක ඉගෙන ගන්න ආසයි කියලා. එතකොට මම ඔක තීරණය කරා මම අවුරුදු ගණනාවක් කරපු පරීක්ෂණ ප්‍රතිඵල අනුව අංක විද්‍යාව මූලික පාඨමාලාවයි උසස් පාඨමාලාවයි කියන දෙකක් දැනට සැලසුම් කරමින් ඉන්නවා මම. ඒ කියන්නේ ඔබතුමා ඉදිරියේදී මේ මේ සමාජය වෙනුවෙන් මේක දැනුම දෙන්න සූදානම් කියන එක. සූදානම්. මූලික පාඨමාලාව හැබැයි මේක දුෂ්ටයෙක් අතර මේ ශිල්පපත් නොවිය යුතුයි. ඕනම ශිල්පයක් දුෂ්ටයෙක් අතර පත් නොවිය යුතුයි. එතකොට එහෙම වුණොත් එන්නේ අවඩක්. ඒ නිසා මූලික පාඨමාලාවෙන් තමන්ගේ මනුස්සකම සුදුසුකම ඔප්පු කරන කෙනෙක් විතරයි උසස් පාඨමාලාවේ දොර ඉවර වෙන්නේ. මූලික පාඨමාලාව දවස් 4යි, ඉරිදවල් 4යි. උදේ ඉඳන් හවස වෙනකන් ඉරිදවල් 4යි. ඒක ගැන අපි ඉදිරි වැඩසටහනකදී කියමු. ඔව්. ඔබට යහපත් පණිවිඩයක් වේවි මේ දේ. අපිටම පුළුවන් නම් අපේ ජීවිතය ගැන යම්කිසි විදියකට හැදෑරීමක් කරමින් මේ මේ දේවල් ඇතුලේ අපේ ජීවිතේ හොයාගෙන යන්නට ගොඩක් හොඳ දෙයක් කියලා මමත් විශ්වාස කරනවා. අපි ඒ ගැන ඉදිරියේදී අපි කතා කරමු. එතකොට අපි දැන් අංක 3 ගැන 3 ඉවර නේද? තව දුරටත් තියෙනවා කතා කරන්න. 3යි හොඳ 3ේ යාළුවෝනේ කතා කරේ. දැන් අපි බලනවා 3ේ සාමාන්‍ය 3ට මධ්‍යස්ථායේ ඉන්නවා. මධ්‍යස්ථායේ ඉන්නවා. 3ත් එක්ක ගත්තාම සාමාන්‍යයෙන් 1 යන්න පුළුවන්. 2 එතකොට මම කියවනේ 2 පීඩාවටපත් කරනවා 3 විසින් ඒ උනාට යන්න පුළුවන්. යන්න පුළුවන්. 1 2 5 7 සාමාන්‍ය ගමනක තියෙනවා. 3ත් එක්ක. ඒක ගලපගෙන යන්න පුළුවන්. නමුත් තුනත් එක්ක යා නොහැකි අංක දෙකක් තියෙනවා. දැන් අපි මෙච්චර වෙලා අංක 1 ගැන කතා කරනකොටවත් අංක 2 ගැන කතා කරනකොටවත් කතා කරේ නැහැ වෛරී අංක. පරම සතුරු අංක කතා කරේ නැහැ. කතා කරේ නැත්තේ ඇයි? අංක 1ට සතුරෙක්ට ඉන්න විදිහක් නැහැ. අංක කියන්නේ සූර්යා. සූර්යා. 2ට කවුරුත් සතුරු වෙන්නේ නැහැ. 2 කියන්නේ සෞම්‍ය චන්ද්‍ර. එයාට කවුද වෛර කරන්නේ? පැහැදිලි. හැබැයි 3 ගුරු පඬිතයා. ආ බහුශෘතයා. එයාට වෛර කරන්න ඉන්න පුළුවන්. තුනත් එක්ක එක පවුලක තියන්න බෑ 4යි 8යි සාමාන්‍ය බරපතල ගැටුමක් තියෙනවා 3 4 මම දැක්ක තරම් පවුල් වල එක්ක පවුල් වල අරවුලක් ඇති වෙනවා එක්ක වෙන් වෙනවා එක්ක එකට හිටියට ගැටුම් හැබැයි මේක තේරුම් අරන් අපිට මේ ඔක්කොම දමනය කරන්න පුළුවන් 3 4 දෙන්න එකතු වෙලා සාකච්ඡා කරොත් අපේ මේ தত্ত্বය මොකද 4 කියන්නේත් හිතුවක්කාර තනි තීරණ ගන්න කවුරුවත් කියන දේ අහන්න ඇති කෙනෙක් 3 කියන්නේත් බහුශෘත කෙනෙක් තුන කියන දේ තේරුම් ගන්න හතර කැමති වෙන්නේ නැහැ යටත් වෙන්න තුනත් එහෙමම තමයි මේ තුනේයි හතරේයි තියෙන මේ ඝට්ටණය එක පවුලක තුල රඳවන්න බෑ දැන් ඔබතුමා තුන මම හතර එදත් කිව්වා වගේ අපි දෙන්නට යාළුකම තියාගන්න පුළුවන් මතවාදීව පොඩි ගැටුමක් හැදෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඒක සමනය කරගෙන යාළුවනේ ඕන මතයක අපිට කතා බහ කරලා ගැළපිලා ඉන්න පුළුවන් එක පවුලක් තුල තිබ්බොත් ඔක තියන්න අමාරුයි 80ක් දුරට
ඒ දේ අපි නිරීක්ෂණය කරලා තියෙනවා. එහෙනම් 3 4 එක පවුලක ඉන්නවා නම් තේරුම් ගන්න ඕනේ අපි මේ අපේ ගතිගුණ යන්තාක් අවම කරගෙන අනිකා තේරුම් ගනිමින් අනිකාට ගරු කරමින් ආගම දහමින් හෝ ශික්ෂණයක් ලැබමින් ජීවිත ජීවිතය ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් ගැටුමකට මුල. අනිත් පැත්තෙන් 3යි 8යි. 8 කියන්නේ සියල්ල හැරදාලා ජීවිතේ දුක් විඳලා දුක ගැන හිතලා ජීවිතේ මේ නිස්සාරත්වයේ තීරණ අංකයක්නේ. දැන් අංක 3 කියන්නේ ලෞකික අංකයක්. ඒතොර මේ 3 8 ගැටණේ තියෙනවා. හැබැයි 3 8 ගැටණේට වඩා ප්‍රබලයි 3 4 ගැටණේ. 3 4 අපි මම මුලින්ම හඳුන්වා දෙනවා ප්‍රථම වතාවට අපි හඳුන්වා දෙන එකට තියන්න බැරි සතුරු අංක දෙකක් විදියට 3 4 3 4 යයි හොඳින් තේරුම් අරන් තමන්ගේ ගමන යන්න හිතා ගන්න ඕන. මං හිතන්නේ මේවා ඇතුලේ ඔබ ජීවිතය තවදුරටත් මේ ගැටලු මතු කරගන්නට උත්සාහ කරන්න එපා. මේ මේ අපි කියන ටික ඇතුලේ ජීවිතය තවදුරට ලියා ගන්න බලන්න සහ අවබෝධයෙන් ගමන යන්න. මං හිතන්නේ මේක ලොකු පිටුවහලක් වෙනවා. මේ මේ දේවල් අපිට නිවැරදිව මේව දකිනවා නම් මෙතන සිට අපි කළ යුතු දේවල් සහ මේක කොහොමද අපි ඉස්සරහට අරගෙන යන්නේ කියන එක ඔබට අදහසක් මතු වේවි. අපි ඊළඟට කතා කරන්නේ අංක 4. අපි ඒක ගැන කතා කරමු. අංක 4. 4 7 අංක දෙක විශේෂ අංක දෙකක් අපි කිව්වා ඡායාග්‍රහය දෙන්නෙක් නියෝජනය කරන්නේ. බටහිර අංක විද්‍යාවේ නම් යුරේනස් නෙප්චූන්. ඉතින් 4 කියන අංකය 4 කියන්නේ බොහොම මේ ස්වාධීන හිතුවක්කාරී මේ සමාජයේ උඩු යටිකුරු කරන මිනිස්සෙක් අපි කිව්වා. අංක 4න් බිහි වෙනවා ගොඩක් විප්ලව කරපු අය. අංක 4න් බිහි වෙලා තියෙනවා ත්‍රස්තවාදී කල්ලිවල නායකයෝ. අංක 4න් බිහි වෙලා තියෙනවා යම් යම් ආධ්‍යාත්මික නායකයෝ. අංක 4න් බිහි වෙලා තියෙනවා සමාජ වෙනස් කරන්න හදලා පරාද වෙන මිනිස්සු. අංක 4 ලේසියෙන් කෙලෙක්ට ගලපන්න පුළුවන් අංකයක් නෙමෙයි. දැන් මෙච්චර වෙලා කියපු 1 2 3 වගේ නෙමෙයි. 4 කෙනෙක්ට ගැලපෙන කෙනෙක් හොයනවා කියන එක ඉතාම අසීරුයි. දැන් අපි ගත්තොත් 4ට හොඳටම ගැලපෙන්නේ අංක 1. අංක 1. 1 4 අංක විද්‍යාවේ නියත නියමයක්. 1 4 හොඳටම ගැලපෙනවා. දැන් කෙනෙක් ඇහුවොත් "ඒ ඇයි එහෙම වෙන්නේ කියලා?" මට ඒකට හරියටම මෙහෙමයි කියලා කියන්න බෑ. පැහැදිලි කරන්න බෑ සමහර දේවල්. ඒ වුණාට 80 90ක් දුරට ඔප්පු වෙනවා. සහ පුරාණ ඍෂිවරුන්ගේ ඉඳන් උගන්වලා තියෙනවා. පයිතගරස් අංක විද්‍යාවේ තියෙනවා, චෝල්ඩියන් අංක විද්‍යාවේ තියෙනවා, කයිරෝ මහතාගේ ග්‍රන්ථවල තියෙනවා. ඒවා ඔප්පු වෙලා තියෙනවා. අපේ පරීක්ෂණවලුත් ඔප්පු වෙලා තියෙනවා. 1 4 හොඳටම ගැලපෙනවා කියලා. ඉතින් මේකේ වැඩේ තියෙන්නේ දැන් කෙනෙක් ඇහුවොත් දැන් කිකිලිද ඉස්සෙල්ලා බිහි වුණේ බිත්තරේද කියලා. ඔකට උත්තරයක් මහා විවාදයක් නේ, මහා අවුලක්. ඕක පැහැදිලි කරනකම් මම බිත්තර කන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් හරි ලොකු ප්‍රශ්නයක් නේ. එතන ගැටුමක් හැදෙනවා. ඉතින් ඒක කොහොම වුණත් දැන් ප්‍රායෝගිකව ප්‍රායෝගික තත්ත්වයේ ජීවත් වුණාම ඉවරයි නේ. ඉතින් ඒ නිසා 1 4 හොඳටම ගැලපෙනවා. ඊට පස්සේ 4ට මධ්‍යස්ත ලෙස 2 2 5 7 ගැලපෙනවා. කියන්නේ 4ත් එක්ක යම් පැවැත්මක් තියෙනවා 2 5 7. සාමාන්‍ය තත්ත්වයේ ගැලපීම. සාමාන්‍ය තත්ත්වයෙන් ගැලපීමෙන් යන්න පුළුවන්. එතකොට 2 5 7 ගැලපෙනවා සාමාන්‍යයෙන්. හැබැයි 4ට නොගැලපෙන්නේ කවුද? මේක හරි වැදගත්. 4ට 8ක් ගැලපෙනවා. 4ට 8ක් ගැලපෙනවා. 1ට නොගැලපුණාට 4ට 8ක් ගැලපෙනවා. හැබැයි 4ට 8 ගැලපුණොත් මේ 4 8 එකතු වෙන පෞල් ජීවිතය බාධා සහිත ජීවිතයක්. 4 8 4 8 හවුල්කාරයෝ දෙන්නෙක් එකතු වුණොත් ඒ ව්‍යාපාරය යන්න වෙන්නේ බාධා මැද්දේ. 4 8 යාළුවෝ දෙන්නෙක් එකතු වුණොත් ඒ යාළුවෝට යන්න වෙන්නේ තමන්ගේ ජීවිතේ ගෙනියන්න වෙන්නේ යාළුකම පත්වගෙන ඉන්නේ විවිධ බාධා මැද්දේ. ඒකට හේතුවත් පැහැදිලි කරමු අපි පොඩ්ඩක්. ඔව්. මම කියවනේ අර ලෞකික අංක 3 තමයි 3 6 9 කියලා. ආධ්‍යාත්මික අංක දෙක තමයි 4යි 8යි. 4යි 8යි. ඉතින් 4යි 8යි. දැන් 3 6 9 උග්‍ර පැත්ත ලෞකික පැත්තටම යොමු වෙනකොට 4 8 යොමු වෙන්නේ මේ ලෞකික ජීවිතෙන් ඈත් වීම, මේවා පෙරලා දැමීම, මේවා සුණු විසුණු කිරීම, අභිනික්මන පැත්තට. ඒතර 4 8 දෙන්නෙක්ම ආවා කියන්නේ දෙන්නම මේ පැත්තේ දෙන්නෙක් වුණාම ලෞකික දිනුවට ඔබතුමාට පැහැදිලි නී තර්කේ ලෞකික දිනුවට වෙන බාධාව. හැබැයි 4 8 ගැලපෙනවා. දැන් මං කිව්වා 1 4 හොඳටම ගැලපෙනවා. 4ත් එක්ක 2 5 7 සාමාන්‍යයෙන් ගැලපෙනවා. 8 අටත් ගැලපෙනවා. හැබැයි බාදයි. දෙන්නගේම ජීවිතේට බාදයි. ඊට පස්සේ 4 එක නොගැලපෙන්නේ පැහැදිලිවම 3 6 9. ලෞකික අංක 3ට 4 ඇටැක් කරනවා. 3 6 9 එක ඝට්ටනයක් ඇති කරගන්නවා 4. ඒකෙනුත් මහා වෛරී ඝට්ටනිය ඇති කරගන්නේ වෙන කාත් එක්කවත් නෙමෙයි 3 එක්ක. ඒකටත් හේතුවක් තියෙනවා. ප්‍රශ්නයක් එතන තියෙනවා. මේ සංගුණු කතාව විතර. සංගුණු කතාව බුද්ධිය නියෝජනය කරන්නේ එතනින් 3නේ. ජවයයි කාමයයි 4ට එච්චර ප්‍රශ්නයක් නැහැ. 4 අර්ගලයේ තියෙන බුද්ධිමය අර්ගලයක්. මම කියුවනේ කවුරුත් කියන එක පිළිගන්නේ නැහැ. සමාජයේ උඩු යටිකුරු කරන්න යනවා, වෙනසක් ඇති කරන්න යනවා. 4ට තියෙන බුද්ධි අර්ගලයක්. බුද්ධි අර්ගලයට පහර වදින්නේ 3ෙන්. කාමේනු ජවේනු එච්චර පහරක් වදින්නේ නැහැ. 6යි 9යි නොගැලපෙනව උනාට ඒක එක්ක යම් තාක් කියන්න පුළුවන්. 3 එක්ක තමයි ප්‍රොබ්ලම් ප්‍රශ්නේ ඇති වෙන්නේ.
මෙතන මේ මේ අපිට හරි පැහැදිලි මේ හරි තර්කානුකූලව එතුමා ඉදිරිපත් කරන්නේ සහ තව බොහෝ දෙනෙක් කතා කරලා තිබ්බා මේ වැඩසටහන බලාගෙන ඉන්න ආසයි කියලා බොහෝ දෙනෙක් කියලා තිබුණා අර එක්කෙනෙක් දෙන්නෙක් වෙන පැත්තකට කතා කරාට ඔබතුමා මේ කරුණු ඉදිරිපත් කරන ආකාරය හරි පැහැදිලි ඒ ගැනත් මේ අපිට සතුටක් තියෙනවා සහ මේ දේවල් ටික ඇතුලේ මම හිතන්නේ හතර ගැන අපිට තවදුරටත් කතා කරන්න තියෙනවා මූලික කාරණා ටික ওই ටික තමයි හොඳ අපි කතා කරේ 2 3 4 ගැන ආ එකම එක කාරණයක් තියෙනවා හරි වැදගත් තව පොඩෙන් අමතක වෙනවා ඔව් අපි කියමු 4 4 දැන් අපි මෙච්චර වෙලා කතා කරන්නේ 1 1 2 2 3 3 4 4 4ට 4ම ගැලපෙනවද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවානේ. ඔව් ඒක ඒක අපිට කතා කරන්න බැරි වුණා. ලියලා තියාගන්න පොතක හරි කොහේ හරි 4ට 4 එක පෞල් ජීවිතයකට ගැලපෙන්නේම නැහැ. දැන් මේ ගැලපෙන්නේ නැහැ කියන්නේ දෙන්නම එකතු වෙලා ආගම දහමට යොමු වෙනවා නම් ඒ තරම් ගැලපීමකුත් නැහැ. ඔව් එතකොට වෙන ගමනක් නේ යන්නේ. වෙන ගමනක් යන්නේ ඉන්නේ. මම මේ කතා කරන්නේ එකකට ගැලපෙනකොට එකකට පහර වදිනවා. ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි කියන එක දෙකක්. එතකොට ලෞකික ජීවිතයකට ලෞකික ජයග්‍රහණ වලට 4 4 දෙන්නේ එකතු වීම බාධාකාරී වෙනවා උපරිම. හැබැයි මේ ලෞකික ජීවිතේ නිස්සාරත්වය අවබෝධ කරගෙන දෙන්න එක්කම සසුන්ගත වෙනවනම් දෙන්න එක්කම ආධ්‍යාත්මයට යොමු වෙනවනම් දෙන්න එක්කම ගිහිගේ හැර යනවනම් දෙන්න එක්කම ආරණ්‍යගත වෙනවනම් 4 4 තරම් මැච් වෙන අංක දෙකකුත් නැහැ. දැන් අපි කිව්වනේ 1 1 ගැලපෙනවා 2 2 ගැලපෙනවා 3 3 ගැලපෙනවා මොන ප්‍රශ්න තිබ්බත් ගැලපෙනවා. ඒ වුණාට 4 4 ලෞකික ජීවිතයක් ගෙවන්න අපේක්ෂා කරනවා නම් මොනම විදිහකින්වත් ගැලපෙන්නේ නැහැ කියන එක කියන්න ඕනේ 90%ක් දුරට. මම හිතන්නේ මේ විග්‍රහය ඇතුලේ ඔබට පැහැදිලි තවදුරටත් මම මේ දේවල් ගැන කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ සහ මේ අපි උත්සාහ කරනවා හැකි ඉක්මනින් ඉතුරු අංක ටිකත් ඔබට අරගෙන එන්නට. අපි යම්කිසි කෙටි කාලයක් තුල තමයි මේ වැඩසටහන් ටික ඉදිරිපත් කරගෙන යන්නේ සහ මේ දේවල් අපිට මම හිතන්නේ මේ කාලය කළමනාකරණය කරගනිමින් තමයි මේ කරන්න වෙන්නේ. ඒ නිසා ඉතුරු අංක ටික ගැන අපි ඉදිරියට කතා කරනවා ඔබ බලාගෙන ඉන්න. එහෙමනම් සතුරු මහත්මයා අදට සමුගන්න අවසරයි. ටිකක් උණුසුම මේ කතා බහ යනවා. ඒ දේවල් එක්ක බොහෝ ප්‍රතිචාර අපිට ලැබෙමින් තියෙනවා. එකම දේ තමයි මේ කිසි දෙකට කලබල වෙන්න එපා. ඉවසීමෙන් අපි මේ ගමන යමු සහ ඉදිරියේදී ඔබට මේ ප්‍රශ්න ගැටළු ලියා ගන්නට එතුමන්ගේ සහයෝගය තව දුරටත් වැඩි කරගන්න ක්‍රමවේද ටිකක් අපි හිතමින් ඉන්නවා. සහ ඒ දේවල් වලට ධනාත්මක ප්‍රතිචාර අපිට ලැබෙයි ඉදිරියේදී නේද? අනිවාර්යයෙන්ම. ඔව්. එහෙමනම් අදට සමුගන්න අවසරයි. අපි තව දවසක් මුලින් යමු. අයිබෝන්. අයිබෝන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබට තෙරුවන් සරණයි කියන ගමන් අපි සමුගෙන යනවා. බලාගෙන ඉන්න. ඉදිරියේදී මොකද වෙන්නේ සහ මේ අපි කිව්ව හැම දෙයක්ම ඔබට ප්‍රායෝගිකව අත්විඳින් ඔබ විඳින්මින් ඉන්නවා සහ පෙරලා පොඩි පරීක්ෂණයක් කරලා බලන්න. ඔබට වැටහෙවි මේ කියන දේවල් වල ඇත්ත නැත්ත මොකක්ද කියලා. එහෙමනම් ඔබට යහපත් දවසක්ම උදා වේවා. Thank you.